අයිබෝවන් ඔබ සම්බන්ධ වෙන්නේ සේදම මත සමගින් ඉතින් ලස්සන වෙන්න කැමති පිටස තමයි මේ වෙලාවේ ටීවී දරණත් එක්ක අපි සමගින් සම්බන්ධ වෙන්නේ ඉතින් ලස්සන වෙන්නේ කොහොමද සහ මොන විදිහටද කියන කාරණාවයි අදත් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ රන්වන් පැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවිටා කියන බබ ඔබ හොඳින්ම දන්නවා ඉතින් අපි සූදානම් මේ දවසෙන් දවස අලුත්ෝයි ප්‍රතිඵල වැඩියෙන්ම ලබා දෙන අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් වෙන බයෝවිටා ගෝල්ඩ් සහ අනිකුත් නිෂ්පාදන පිළිබඳවත් කතා බහ කරන්න ඉතින් අපිත් එක්ක සම්බන්ධ වන අදත් බොහොම ආදරයෙන් සුබදු පරිදි ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන සමුන්ත්‍ර රණතුංග අයිබුවන් අයිබුවන් ඒ වගේම තමයි අපේ වෛද්‍යතුමා වෛද්‍ය දිනේෂ් විජේතුංග මහත්මයා ඔබතුමාටත් අයිබුවන් අයිබුවන් ඉතින් මේ දෙපළත් එක්කයි අපි අද සූදානම් වන්නේ සේදමාවතේ ඔබ වෙනුවෙන් ඔබව ලස්සන කරන්න අවශ්‍ය වෙන බොහෝ දේ පිළිබඳව මැනවින් උපදෙස් ලබා දෙන ඇතතරම් සමුද්‍ර මේ එකෙක්කෙනාගේ නම් සඳහන් කරමින් සමහරලාට සමහරයි සඳහන් කිරීමක් කරනවා කියලා තියෙනවා මේ මොකද්ද මේ බයෝවිට පවුලේ තමන්ට ගැළපෙනම නිෂ්පාදනය කියලා මොකද බයෝවිට ගෝල්ඩ් තියෙනවා බයෝවිට වැල්මී තියෙනවා බයෝවිට රේඩියන්ට් තියෙනවා මේ හැම එකක් අතරින්ම තමන්ට ගැළපෙන එක හරියටම තෝරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ සමහර වෙලාවට අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට තියෙනවා මොකක්ද දෙන උත්තර ඔව් දැන් රේඩියන්ට් කියන නම් මම හිතන්නේ ලකුවර ගැටලුවක් නැතුව ඇති පහුගිය කාල සීමාව තුලාවට අපි රේඩියන්ට් මොන සමකටද සහ මේ මොන ආකාරයේ පුද්ගලයන්ටද වඩාත්ම සුදුසු කියන කාරණාව කතා කුරුලෑ තියෙනවා නම් කුරුලෑ සහිත සමක් තියෙනවා නම් ගොඩාක්ම තරුණ කට්ටිය නෙමෙයි කුරුලෑ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට රේඩියන්ට් තමයි අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. එතකොට අනිත් දෙක අපේ ගෝල්ඩ් සහ අපේ අලුත්ම බයෝවිටා වැල්මි අපි අලුත්ම මේ ප්‍රොඩක්ට් එක මේ දෙක අතර චොයිස් එකක් තියෙනවා. තෝරා ගැනීමක් තියෙනවා. ඉතින් මේකේ අපි ගත්තොත් අපේ ගෝල්ඩ් එකට වඩා ඇඩ්වාන්ස් ෆෝමියුලා එකක් තමයි අපේ වැල්මි බයෝවිටා වල තියෙන්නේ. ඒකේ අලුතෙන්ම වැල්මි කලින් ගෝල්ඩ් එකෙත් තියෙනවා. නමුත් මේකේ සැෆ්රන් වැල්මි සහ දෙලුම් සාරය එකතු වෙලා තියෙනවා. එතකොට පොඩි වෙනසක් මම කියන්නම් අපේ වැල්මි බයෝවිටා එකේ අර ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන අපි හොඳ ක්වලිටි ඒ කියන්නේ ගුණාත්මක භාවය ඉහළ දමන්නනේ අපි මේ දේවල් එකතු කරලා තියෙන. එතකොට ප්‍රයිස් එක මිල චුට්ටක් ගෝල්ඩ් එකට වඩා වැඩි. එතන පොඩි වෙනසක් තියෙනවා. එතනදී ඔබට තෝරා ගැනීමක් තියෙනවා. කැමති නම් ගෝල්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්, කැමති නම් වැල්මි පාවිච්චි කරන්න පුළුවන්, වැල්මි බයෝවිටා එක. කුරුලෑ ප්‍රශ්න තියෙනවා නම් ওই දෙකම නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ, අනිවාර්යයෙන්ම රේඩියන්ට් එක. ඉතින් සමුද්‍ර කිව්වා වගේම ඔබට හැකියාවක් තියෙනවා බොහොම පැහැදිලිව නිවැරදි තෝරා ගැනීම කරන්න. ඉතින් මේ දැනගෙන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ අපේ වෛද්‍යතුමාගෙන්. ඇත්තට මේ බයෝවිටා වල වැල්මි සාරය විශේෂයෙන් අඩංගු වෙලා තියෙනවා බයෝවිටා ගෝල්ඩ් වල. ඉතින් බයෝවිටා වැල්මි වලත් මේ අඩංගු වෙනවා. ඉතින් ප්‍රබල පැහැපත් කාරකයක් විදිහට කුංකුම හැමත් නැත්නම් අපි ඔක්කොම දන්න සැෆ්රන් සහ දෙලුම් සාරය මැච් එක දෙකතු කරලා තිනවා මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ පැහැපත් බව වැඩියෙන් ලබා ගන්න නේද කියලා යහන්නේ වදිතුනේ. ඔව් මෙහෙමයි. ඔය අතරම ඒක ඔව් කියලා කියන්න පුළුවන් පිළිතුර. මොකද අතරම අපි දන්නවා අන්තික නිරෝගීකම ඉතාම වැදගත්. මුගක් කලාවට අපි දෙලුම් සාරයෙන් බලාපොරොත්තු වෙන අපි පැහැපත් වීම වලට අමතරව අපේ නිරෝගීකම, ඒ කියන්නේ අපිට තියෙන අපි තරුණ බව රැක ගන්න අපිට ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඊළඟට අපි ඉසකෙස්වල නිරෝගී බව රැක ගන්න හැමේ පැහැපත් බව ලබා ගන්න. ඉතින් ඒ දේවල් වලට කිව්වා වගේ කුංකුම නැත්නම් සැෆ්රන් එකතු කරලා තියෙනවා. ඊට අමතරව වැල්මි සාරේ මාත්‍රා පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. මොකද මේ මාත්‍රා වැඩි කරලා තියෙන්නේ අපි හැම දෙයක්ම එකතු කිරීමේදී අපි සැලකිලිමත් වෙනවා මේ අදි මාත්‍රාවන් වලට යන්නේ නැතුව. ඒ කියන්නේ අපේ නිරෝගී බව රැක ගන්න. ඒ කියන්නේ යම්කිසි දෙයක් අපේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කිරීම නිසා අනාගතයේදී යම් අතුරුඵල ඇතිවීම ඇති නොවන ප්‍රමාණයට තමයි අපි මේ දේවල් අපි එකතු කරලා තියෙන්නේ. අන්න ඒක තමයි අපේ තියෙන නිෂ්පාදනවල විශේෂයෙන් ආයුපාමා නිෂ්පාදනවල අපේ බයෝවිටා නිෂ්පාදනවල අපේ පරමාර්ථය වෙලා තියෙන ඒක තමයි. ඒ නිසා ඔබ කිසි ලෙසකින්ම බය වෙන්න එපා අපේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. විශේෂයෙන් අපි වැල්මි සාරය, විටමින් C, පයින් ගසේ පොත්තේ සාරය, දෙලුම් සාරය එවැනි දේවල් අපි එකතු කරලා තියෙනවා. මිදියට සාරය වගේ දේවල්, මෙරයින් කොලජන්, බයෝටින් වගේ දේවල් එකතු කරලා තියෙනවා, විටමින් වර්ග. මේ හැම දෙයක්ම එකතු කරලා තියෙන්නේ අපේ NMR එකේ තියෙන ප්‍රමිතීන්ට අනුව. ඒ කියන්නේ අපේ නියමිත මාත්‍රාව තමයි එකතු කරලා තියෙන්නේ. අපි වැඩිපුර කිසිම දෙයක් එකතු කරලා නැහැ. උදාහරණයක් ගත්තා ග්ලූටතයන් උනාත් එකතු කරලා තියෙන්නේ මිලිග්‍රෑම් 10ක් වගේ ප්‍රමාණය. මොකද සිරුරතල ස්වභාවික නිෂ්පාදනය වැඩි මාත්‍රාවක් එකතු කරලා නැහැ. මොකද වැඩි මාත්‍රාවක් එකතු වුණත් ඒක අතුරුඵල ඇති වෙන බුණා පසු කාලිනව. ඉතින් එවැනි මාත්‍රාවක් එක එකතු කිරීමේදී හැම වෙලේම අපි තා වගකීමෙන් තමයි එකතු කරලා තියෙන්නේ ප්‍රමාණය. ඉතින් ඒ නිසා ඔබ ඔබගේ පැහැපත් වීම වැඩිතුන කර ගැනීමේ ප්‍රමාණය තමයි මෙවැනි දේවල් එකතු කරලා තියෙන්නේ. සමහරවිට බයෝවිටා ගෝල්ඩ් එකටත් වැඩිය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ වැල්මි සාරේ අඩංගු බයෝවිටා පාවිච්චි කිරීම තුළ. ඉතින් මේ බයෝවිටා සූදානම් වෙන්නේ මේ ඔබව පැහැපත් කරන්න මිසක්
ඔබව ලෙඩෙක් බවට පත් කරන්න මේ නිසා තමයි බොහොම පැහැදිලිව මෙතුමන්ටම කපිටස් මේ සනාහන් කිරීම කරන්න අවශ්‍ය නිවැරදි මාත්‍රාව පමණයි අන්තර්ගත කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ සමුත අපිට මේ අපිට ලැබෙන ප්‍රශ්න අතරින් දිනේෂ ස්වාරේපල්ලෙන් සඳහන් කිරීමක් කරනවා දැන් මාස එකහමාරක් වෙනවලු මේ බයවිට භාවිතා කරන්න පටන් ගන්න හැබැයි තාම ප්‍රතිඵලයක් නැහැලු. තාම සුදු වෙලා නැහැ, තාම පැහැපත් වෙලා නැහැ කියලා තමයි අපේ දිනේෂ කියන්නේ. ඔව් දැන් සුදු නම් වෙන්නේ නැහැ. පළවෙනි කාරණාව පැහැපත් වීම තමයි අපි හැමතිස්සෙම කියන්නේ. කියන්නේ රන්වන් පැහැදි සමක් තමයි අපිට ලැබෙන්නේ. සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. දැන් මාසෙ එකහමාරක් වෙද්දී යම් කිසි වෙනසක් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් මූණේ. මොකද මූණ තමයි අපේ ශරීරයේ තියෙන වැඩිපුරම සංවේදී සහ ඕනම දෙයක්. අපි ලෙඩ වුණත් අපේ මූණෙන් තමයි මුලින්ම පේන්නේ. ආසනීප පාටයි කියන්නේ අපි ඒක ලෙඩ පාටයි කියන්නේ ඒකනේ. එතකොට අපි සතුටින් හිටියත් අපේ මූණ, ඒ කියන්නේ ඒ අපි මූණෙන් ගොඩක් දේවල් හැංගීම් සහ අපේ හැමින් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. සහ වියපත් වීම වුණත් අපිට බලා ගන්න පුළුවන් මූණේ. ඉතින් එතකොට මූණේ සම තමයි සංවේදී සම විදිහට අපි ශරීරයේ මේ 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 හැම විශාලතම ඉන්ද්‍රිය හැමවන මූණේ සම ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් එතකොට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. සමහරක් වෙලාවට දැන් මෑය කියලා නැහැ ඇයිගේ ගැටලු මොකක්ද කියලා. සමහරක් විට ඇයට තියෙන ප්‍රශ්නේ අපි හිතමු වැලමිටවල් දනිස් නැත්තම් පිග්මන්ටේෂන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට අපිට මූණේ සමතරම් ඉක්මනට ගොඩක් තද පැහැරෙට හැරිච්ච දෙයක් මට කියන්න බෑ. මෙහෙම කරද්දි දවසින් දෙකෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා. නමුත් ප්‍රතිඵල නොලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔබ හොඳටම ඔබ ගැන අධීක්ෂණය කළොත් මාසෙකමාරක් යනකොට ඔබේ මුහුණේ සමේ වෙනසක් බලා ගන්න පුළුවන්. නමුත් අර වගේ ප්‍රශ්නයක් නම් ඒකට යම්කිසි කාලයක් නම් මොකද පිග්මන්ටේෂන් කියන්නේ ගොඩාක් කාලවලට මේ ඒ පැල්ලම් යවන්න හරිම අමාරුයි. අපි දන්නේ නැහැ නෑට තියෙන ප්‍රශ්නේ. ඉතින් තව ටික කාලයක් ඉවසීමෙන් තමන්ගේ ශරීරයට නිසි විදිහට මේ අපේ නිෂ්පාදනය පාවිච්චි කිරීම තමයි මං හිතන්නේ කරන්න ඕනේ. කළා අපව පොඩි ඩිස්ටර්බ් එකක් කරන්න මේ බාධා කිරීම. මොකද මේ සමහරට මාත්‍රාව ගන්න ඕන, සමහරට උදේට විතරක් ඉන්න ඕනේ. ඔව් හරියට ගන්නවත් දන්නේ නැහැ. මාත්‍රාව උදේ හවස අන්න ඒක පොඩක් සම්බන්ධ. අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් ගන්න ඕනේ. දැන් මම ඩොක්ටර් එකයි ගන්න එක ටැබ්ලට් එකයි ගන්න. අර මොල ගමන්ත් එක්ක. ඔව් ඒ හැබැයි ඩොක්ටර් මට උනත් කියන්නේ දෙකක් ගන්න කියලා. මොකද දෛනිකව අවශ්‍ය මේක පැය 12යි මේකේ රුධිරේ මේ පවතින්නේ. මේ අවශ්‍ය පෝෂණ ලබන. ඒ කියන්නේ දවසකට අවශ්‍ය පෝෂණ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ආ ඉතිරි පැය 12යි තව එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕන කැප්සූල් එක. ඉතින් ඒ දේවල් හරියට කරනවා නම් සහ තවත් විශේෂ දෙයක් මතක් වුණා. තමන් මේ දැන් බයෝවිටා අපේ වැල්මී බයෝවිටාවත් ගෝල්වත් රෙඩින්වත් මොනවත් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. අපි පිටින් මොනව හරි ආලේපනයක් ගන්නවා. සමහරක් විට අපි වයිට්නින් ක්‍රීම් එකක් ගන්නවා වෙන්න පුළුවන්. වයිට්නින් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනව හරි වයිට්නින් ලයිට්නින් කියන ලේබල් එක යටතේ තියෙන යම් කිසි මොනව හරි නිෂ්පාදනයක් ඔබ පාවිච්චි කරනවා නම් කොතරම් අපේ නිෂ්පාදන පාවිච්චි කරත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මොකද ඇතුලෙන් හදලා දෙන හැම පිටින් අපි විනාශ කරන. ඒතර කොහොමද ප්‍රතිඵල බලන්නේ? ඉතින් මේ කියන කාරණා එකකටවත් ඒ කුලක එකකටවත් ඔබ ඇතුළත් නැත්නම් කරන්න තියෙන්නේ තව පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉඳලා අපිටයි කතා කරන්නේ. සමහර විට මේ දිනේෂට කවුරුත් තාම මේ හරියට පැහැපත් කියලා නැතිව තෝක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔහොම නම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න අනිවාර්යෙන්ම ඒ උත්තරය ලැබෙයි අපිට. මේ ඉතින් මේ ප්‍රතිඵල නැහැ කියන ගැටලුවත් අපි මේ සාකච්ඡා කිරීමක් කරන්නේ බොහොම විනිවිද භාවයකින් නේද? ඔබ එවන ප්‍රශ්න අපි මේ සඳහන් කිරීමක් කරන්න ප්‍රතිඵල නැත්තම් අපි සඳහන් කිරීමක් කරන ඔව් ප්‍රතිඵල නැහැ කියලා. ඉතින් මේ සියන විනිවිද භාවයත් එක්කයි මේ කතාව අපි කරගෙන යන්නේ. නැත්නම් වෛද්‍යතුමනේ මේ අපිට මේ නතාලි ගුණසිංහ කලවාණෙන් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මම මේ කවදාවත් මේ වගේ කැප්සූල් එකක් බීලා නැහැ. වයස තාම 19යි. මම කළුම කළුයි. අනේ මේ මම සුදු වෙයිද කියලා තමයි අහන්නේ. බයෝවිටා වැල්මී වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. කෙටි උත්තරයක් ලබා දෙමු. මේ මම කෙටි උත්තරයක් හැටියට මොකද ඔබට දැනට වෙළඳපොලේ තියෙන හොඳම නිෂ්පාදනය තමයි කළු වීමකට පැහැපත් වීම ලබා ගැනීමට ඔබ ඉතා තද අඳුරු පෑයක් තියෙන කෙනෙක් නම් ඔබට හොඳම දේ තමයි. මොකද වැල්මී සාරයේට විශේෂ හැකියාවක් තියෙනවා. හයිපර් පිග්මන්ටේෂන් එක පිග්මන්ටේෂන් කියන්නේ අඳුරු පැහැ වැඩිපුර අඳුරු පැහැ තියෙන අය පැහැපත් කිරීමට අවශ්‍ය පෝෂණ සංගතක මේක අඩංගුල තන විශේෂයෙන් වැල්මී සාරය අඩංගු බයවිටා වැල්මී පාවිච්චි කරන්න උදේ හවස ඔබ අනිවාර්යයෙන්ම මාස 3ක්වත් අඩුම තරමේ පාවිච්චි කරලා ඊට පස්සේ ඔබට ක්‍රමක්‍රමී ඔබට ඒ වෙනස ඔබට දැනේවි. හොඳයි. ඉතින් මේ දෙපළ මේ අවිලි වල සඳහන් කිරීමක් කරේ ඔබව ලස්සනට තියන්න අවශ්‍ය නිසා. ඔබ ලස්සනට හිනා වෙලා ඉන්නවා නම් ඒක තමයි මේ පිරිසගේ වත්කම. ඉතින් බොහොම ස්තුතියි ඔබ දෙපළට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් එහෙනම් තවත් ගැටලු තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා ආයු ෆාමය නියුට්‍රා බුත් කියලා සමාගමේ ත්‍රිය දිස්තුන ලිපිණයට සහ 077701795 සානක දුරකථනයක් කැඳ ඕනෑම අවස්ථාවක ඕනෑම ගැටලුවක් තියෙනවා නම් අමතන්න ඕන් ප්‍රමුඛ පිරිස සූදානම් ඉන්න ඔබට නිවැරදි පිළිතුර ලබා දෙන්න. එහෙනම් අපි මේ කතාබහ මෙලකින් නිමවටපත් කරනවා මේ ආකාරයෙන්. රැඳී ඉන්න ඔබ ටීවී දරණත් සමගින්.